කොල්ලනේ කොහොමද ඉතින් කාලෙකින් තමයි මම ඔයාලට YouTube එකට වීඩියෝයක් කරන්න හැබැයි ඉතින් YouTube videos දැම්මේ නැති වුණාට මම ගොඩක් Instagram stories post වගේ දේවල් share කරා post කරා ඒ නිසා ඔයාලා තාම මගේ Instagram එක follow කරලා නැත්නම් අනිවාර්යයෙන්ම Instagram එක follow කරලා තියාගන්න ඔයාලට ගොඩක් updates ඒකිනුත් දැක ගන්න ඒකේ link එක පල්ලෙහා තියෙනවා ඉතින් මේ ළඟදි මම දාපු story එකකට අපේ බොරිස්ලා ගුඟක් දෙනෙක් comment කරලා තිබ්බා message කරලා තිබ්බා ප්‍රශ්න අහලා තිබ්බා මම දන්නවා අපේ හුඟක් යාළුවෝ දැනටම gym එකට යනවා exercise කරන්න පටන් ගන්න තියෙන්නේ train කරන්න පටන් ගන්න තියෙන්නේ හැබැයි ඉතින් අපේ බොරිස්ලට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි තාම එයාලට ආසයේ ඇඟ හැදිලා නැති එක සමහර වෙලාවට ඔයාට තාම කෙට්ටු වෙන්න බැරි වුණා වෙන්න පුළුවන් එහෙම නැත්නම් තාම ඔයාට muscles add කරගන්න මහත් වෙන්න බැරි වුණා වෙන්න පුළුවන් කොල්ලනේ ඔයා gym එකේ පදිංචි වෙලා හිටියත් වැඩක් නැහැ ඔයාගේ diet එක ඔයා කන කෑම අවුල් නැ fitness industry ඉන්න ගොඩ දෙනේ කියන දෙයක් තමයි ඔයාගේ workout එක 120ක් වැඩගත් වෙනවනම් ඔයාගේ කුස්සිය ඔයා කන කෑම බීම තමයි 180ක් වැඩගත් වෙන්නේ ඔයාගේ ඒ හිතේ තියෙන ඇඟ හදාගන්න ඒ නිසා boys අද මට හිතුණා ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා අපේ හුඟක් යාළුවෝ කරන diet mistakes මොනවාද කියලා ඔයාලා කරන පළවෙනි මිස්ටේක් එක වෙන්න පුළුවන් ඔයා ගොඩක් ලොකු extreme diet plans වලට යන එක මේ කියන්නේ මොකද්ද සමහර වෙලාවට ඔයාට මහත් වෙන්න ඕන ඔයා කැලරි 5000 10000 තියෙන extreme diet plans follow කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට කෙට්ටු වෙන්න ඕන ඔයා ගොඩක් low calories තියෙන no carbs no fat වගේ extreme diet plans follow කරනවා වෙන්න පුළුවන් කොල්ලනේ මෙන්න මේ extreme diet plans වලට එකපාරටම පයින් එකෙන් එකපාරට try out කරන එක ඔයාගේ සාමාන්‍ය සෞඛ්‍යයට ගොඩක් අහිතකර වෙන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයාට ටික දවසක් යනකොට මේ ඩයට් ප්ලෑන් එක එපා වෙනවා. ඔයා දවසක් දෙකක් සතියක් මේ ඩයට් ප්ලෑන් එක ෆලෝ කරලා පරණ පුරුදු විදිහටම කන්න බොන්න පටන් ගන්නවා. මේකෙන් ඔයාගේ ප්ලෑන්ස් වලට ඔයාගේ ගෝල්ස් වලට යන්න ඔයාට බැරි වෙනවා. ඒ නිසා කොල්ලනේ මගේ පර්සනල් ඔපිනියන් එක තමයි ඔයා සමබර ඩයට් ප්ලෑන් එකක් අරගෙන ඔයාට කෙට්ටු වෙන්න ඕන නම් ඒකේ ස්ලෝලි පොඩ පොඩ ඔයාගේ කැලරිස් අඩු කරන්න ඔයාට මහත් වෙන්න ඕන පොඩ පොඩ ඔයාගේ කැලරි ඉන්ටේක් එක වැඩි කරගන්න. ඔයාලා කරන දෙවෙනි මිස්ටේක් එක වෙන්න පුළුවන් ඔයා ඔහේ ඕන ඩයට් ප්ලෑන් එක ෆලෝ කරන එක. සමහර වෙලාවට අලුතින් හින්දි මූවි එකක් රිලීස් වුනහම ඒකේ ඉන්න මේන් ඇක්ටර් ෆලෝ කරපු ඩයට් ප්ලෑන් එක කොහොම හරි හොයාගෙන ඔයා ඒක ෆලෝ කරන්න ගන්නවා. එහෙම නැත්නම් හොලිවුඩ් වල ඉන්න ස්ටාර් කෙනෙක් ෆලෝ කරන ඩයට් ප්ලෑන් එකක් ඔයා ෆලෝ කරන්න යනවා. එහෙම නැත්නම් ලංකාවේ හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් ෆලෝ කරන ඩයට් ප්ලෑන් එක ඔයා ෆලෝ කරන්න යනවා. මෙන්න මෙහෙම කොහෙන් හරි අහුලගත්ත ඩයට් ප්ලෑන් එකක් ෆලෝ කරන එක සමහර වෙලාවට ඔයාගේ ගෝල්ස් වලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ඇක්ට දවසට වේල් 5 6 7ක් කනවා වෙන්න පුළුවන්. කොල්ලනේ ඔයා ජොබ් එකක් කරන කොල්ලෙන්න ඉස්කෝල යන කොල්ලෙක් න ඔයාට දවසකට වේල් 6 7ක් කන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ ගොඩක් ඩයට් ප්ලෑන්ස් ඔයාගේ පොකට් එකටත් අමාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට බිත්තර 15ක් 20ක් කන්න දවසට චිකන් කිලෝ එකක් විතර කන්න ඔයාලට සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ නිසා බොයිස් තියෙන හැම ඩයට් ප්ලෑන් එකක්ම ෆලෝ කරන්නේ නැතුව ඔයාටම ගැලපෙන ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ඔයාගේ පොකට් එකට ඔයාගේ ගෝල්ස් වලට ගැලපෙන හොඳ ඩයට් ප්ලෑන් එකක් හදාගෙන ඒක දිගටම ෆලෝ කරන්න පටන් ගන්න. අපේ යාළුවෝ කරන තුන්වෙනි මිස්ටේක් එක තමයි සප්ලිමන්ට්ස් විතරක් තිබ්බාම ඇති කියලා හිතන එක. මම දන්න අපේ සමහර යාළුවෝ ඉන්නවා එයාලා කන්නේ නැහැ. එයාලා හිතනවා සප්ලිමන්ට්ස් ගත්තාම හොඳටම ඇති කියලා. මාස් කියන එකක්, වේ ප්‍රෝටීන් එකක්, එහෙම නැත්නම් ඇමිනෝ ඇසිඩ්, මල්ටි විටමින්, ක්‍රියටින් වගේ මොනවා හරි සප්ලිමන්ට් එකක් ගත්තාම හොඳටම ඇති කියලා හිතනවා. කොල්ලනේ ඔයාකන කෑමෙන් තමයි ඔයාගේ ඇඟේ මසල්ස් බිල්ඩ් අප් වෙන්නේ. සප්ලිමන්ට්ස් වලින් කරන්නේ ඒකට පොඩි සයිඩ් සපෝට් එකක් දෙන එක. ඉතින් ඔයා මොකුත් කන්නේ නැත්නම් ඔයාගේ ඩයට් ප්ලෑන් එක අවුල් නැ සප්ලිමන්ට්ස් වලින් ඔයාගේ ඇඟට කරන කිසිම දෙයක් නැති වෙනවා. සප්ලිමන්ට්ස් විතරක් ගන්න නැතුව ඔයා හොඳ ඩයට් එකක් ෆලෝ කරන්න එතකොට ඔයාගේ ගන්න සප්ලිමන්ට්ස් වලින් වෙන ඉෆෙක්ට් එක ගොඩක් වැඩි වෙයි. ඔයාගේ ගෝල්ස් වලට ඉක්මනට යන්න පුළුවන් වෙයි. අපේ ආලෝක කරන ඊළඟ ලොකුම මිස්ටේක් එක තමයි ඔයා ඔයාගේ මයික්‍රෝ න්‍යූට්‍රියන්ස් ගැන හිතන්නේ නැති එක. ඔයාගේ ඩයට් එකේ මයික්‍රෝ න්‍යූට්‍රියන්ස් නැති එක. මේ කියන්නේ මොකද්ද? මම දැකලා තියෙනවා ගොඩක් බොඩි බිල්ඩර්ස් ලැක්ටර්ස් ලා වගේ එයාගේ ඩයට් ප්ලෑන් එක විදිහට කියලා කියන්නේ බතුයි චිකනි බ්‍රෝකලි වගේ දේවල්. Just bland naked piece of chicken and rice and it's not that appetizing. Right. You're just so full. Calories, there's a lot of chicken breast. The hardest part about it was actually chewing it all. And Mag, then it's been 5 months of broccoli, chicken breast and yeah. අබැයි කොල්ලනේ මෙන්න මේ ඩයට් එක ෆලෝ කරොත් ඔයාගේ ඇඟට ගොඩක් ලොකු පෝෂණ උණතා තියෙනවා. ඒ මොකද ඔයාගේ ඇඟේ මසල්ස් බිල්ඩ් අප් කරගන්න ඔයාගේ ඇඟට අවශ්‍ය
විටමින් වර්ග කණිජ ලවණ වගේ ගොඩක් දේවල් මේ ඩයට් එකේ නැහැ. ඒ නිසා කොල්ලනේ ඔයා ඩයට් ප්ලෑන් එකක් හදාගන්නකොට ෆලෝ කරනකොට බලන්න ඔයාගේ ඇඟට අවශ්‍ය මයික්‍රෝ න්‍යූට්‍රියන්ට්ස් ඒකේ අඩංගුයිද කියලා. ඔයා අනිවාර්යයෙන්ම පලා වර්ග, එළවලු වර්ග සහ පළතුරු වර්ග ඔයාගේ ඩයට් එකට ඇඩ් කරගන්න අමතක කරන්න එපා. ඩයට්ස් ගැන කතා කරනකොට අපේ යාළුවන්ට අමතක වෙන ලොකුම දේ තමයි වතුර බොන එක. කොල්ලනේ අපේ ඇඟේ වැඩිපුරම තියෙන වතුර. ඒ නිසා වතුර බොන්න අමතක කරන්න එපා. මම රූල් එකක් විදිහට ෆලෝ කරන දෙයක් තමයි ඔයාගේ මූත්‍ර අවර්ණ පාටට පිට වෙනවනම් ඒ කියන්නේ ඔයාගේ චූවල පාටක් නැත්තම් ඔයා ඇතිතරම් වතුර බීලා කියන එක. ඔයාගේ මූත්‍රාවල පාටක් තියෙනවනම් කහ පාටක් තියෙනවනම් ඔයා වතුර බීලා මදි කියන එක. ඒ නිසා බොයිස් අමතක නොකර සෑහෙන චූබරහ දෙන්න හොඳට වතුර බොන්න. කොල්ලනේ ඉතින් මට මිස් වුණු තව මොනහරි ඩයට් මිස්ටේක්ස් තියෙනවනම් ඔයාලා දන්න අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. අපේ අනිත් කොල්ලොන්ටත් බලලා ඒ මිස්ටේක්ස් හදාගන්න. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න පල්ලෙහා, ෂෙයාර් කරගන්න ඔයාගේ ජිම් යන යාළු සෙට් එකත් එක්ක. ඒ වගේම තමයි ඔයාලට මොනහරි ප්‍රශ්න තියෙනවනම් අලුත් වීඩියෝ ඐඩියාස් ටොපික්ස් ගැන කතා කරන්න ඕන අනිවාර්යෙන් මගේ ඉන්ස්ටාවලට ඉන්බොක්ස් කරන්න. ඉන්ස්ටාග්‍රෑම් එකේ ලින්ක් එක පල්ලෙහා තියෙනවා, ඉල්ලා ෆලෝ කරන්න. එහෙනම් බොයිස් අලුත් වීඩියෝ එකකින් හම් වෙනක පරිස්සමෙන් ඉන්න ඕනේ, නැගලන්න නැතුව ගිහින් එන්න. ජය වේවා.